අදවෙසක් මාසේ දාහතර වනිදා. මේ ඔබ දක්කින්නේ මාවිදළු පොත සිරි සුගත සෙනසුන. අපි මනුස්සලෝකට අප මිනිස්සු අපි මහාකාලයක් ජීවත්වෙන්න්නේෙනෑ අද දෙෙහෙට දෙවිශ්වාසනත ජීවිතතා පිහෙමෝම ගත කරන්නේ. මනුස්ස ජීවිතය අපි ගොඩාක් දේවල් හොයන්න උත්සාහ කරනවා මහන්සි වෙනවා වෙහෙසෙනවා ඒවගේම අපි ගොඩක් දෙවල් හොයා ගන්නවා. මොනදේ හොයාගත්තත් මොනද එකතු කරගත්තත් මොනදේ දියුණු කළත් වැඩක් නෑ ඇත්තටම අපේ හිත හදාගන්න බැරිවුුණොත්. අපේ හිත දියවුණු කරගන්න බැරිවුුණොත්. අපේ හිත ශක්තිමත් කරගන්න බැරිවුුණොත්. මාවිදළුපොත සිරි සුගත සෙනසුනේ ප්‍රධාන අනුසාසක ගෞරවනීය අවසරයි උඩුබද්ධාවේ ධම්මතිලෝක නායක මාහමිපාණන් වහන්සේ සංවිධානය කලාා මාසික භාවනා වැඩමුළුවක්. මිනිස්සුන්ගේ හිත් සුවපත් කරන්නට හිතට සැනසිල්ලක් ලබාගන්නට මග කියා දෙන්නට. තින්ඒ උතුම් වැඩසටහනේ දෙවනි දිනයාද අදත් වැඩසටහනි තාමත්ම සාර්ථක සිද්ධ වුණා. කඳුබොඩ ශ්‍රී සුමතිපාල නාහිමි ආරන්න සේනාසෙනවාසි කම්මට්ටහනාච්චාරය ආචාරය ගෞරවනය පැළැන්වත්තේ ධම්මරක්කිිත ස්වාමීන් වහන්සේ මේ භාවනා වැඩ සටහන මෙහේවන්නේ. උදැසන අටේයින්දලා හවස හතර වෙනකම්පැවැත්වෙන මේ ප්‍රායෝගික භාවනා පොහුණු වැඩසටහනට අදත් බොහෝ පිරිසක් සම්බන්ධ වනේ ඉතාමත්ම කැමැත්තෙන් සතුටින්. ලබාගත්ත දුරල්ලභ මොනුස්සජීවිතෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න උත්සාහ කරන මේ සැදැහැතියන්ට දහවල දානී පිරිනැමුණ. අද දහවල දානේ පිරිනමන්නටය දුනේ කුරුණෑගල අස්වැදදුම පදිංචි රෝහණ ධහනායක මහත්මා නොන මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන්. නොබෝදින්න අභාාවයට පත්වන දයාබර මෑණියන් වහන්සේටත්. පියාණන් වහන්සේටත් පුුණ්්‍යානුමෝදනා කරමින් ඒ පින්නතුන් මෙ උතුම් සත්කාරයට සම්බන්ධ වුණ. මේ ලබාගත්ත ජීවිතේ ලස්සනටම හදාගන්න අනං හදාගන්න තිෙන වටිනාම දේතමයි අපේ හිත අපේ හිත දියුණු කරගන්න ශක්තිමත් කරගන්න පිරිසිදු කරගන්න තැම්පත් කරගන්න මේ උතුම් භාවනා වැඩමුළුව හැමදිනාටමලොකු ශක්තියක්. එනිසා ඔබටත් පොළුවන් ලබන මාසේ පැවැත්වන භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙන්න. ලබනමාසේ දහ අටවෙනි ද ඉරිදා නැවතත් මේ වැඩසටහන ආරම්භ වෙනවා. ඒ සඳහා ඔබ හැම දෙනාටමත් ආරාධනා කරමෙන් මේ පිංකම සඳහා ක්‍රියාකාරිීව කටයුතු කළ හැම දෙනාටමත් පුුණ්්‍යාණුමෝධනා කරමෙන් අදටම බෙන් සමුගන්නවා සබුදු සරයි හැම දෙ නාටම.